ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල ඉන්දියාව කොවිඩ් හමුවේ පෙරදුනත් අපට පෙරදෙන්න බෑ රාජ්‍ය ඇමති දිලුම් කියයි සිදුකල යුත්තේ ඇඳන් බැටි කිරීම නොවේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි විපක්ෂයෙන් චෝදනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබා දීම ගැන තවමත් අධ්‍යයනය කරනවා සෞඛ්‍ය අංශ කියයි ප්‍රතිබෙන් දේශීය පුවත් කොරෝනා මර්ධන එන්නත් හිඟේ හේතුවෙන් රටේ ජනතාවගේ ජීවිතවලට මරු පහරක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොරෝනා නිසා හැම අතකින්ම අපේ රට කඩාවැටෙනවා एक पैतकिन वैक्सीन हिंगतावे निशा जनता वगे जीवित वर्त मरुपहर के लिए अनेक पैते जनता वगे जनजीवित खड़ा मिले जाति का आर्थिक खड़ा मिले जनता वगे नति बेरिखा में दरिद्रता वे यह लगी मेवन तत्वक तुल रजेन अपिल्ली मक्कर खरुना खरला मेरठे सामान्य जनता वट आर्थिक शक्ति अकलबा दे සුරුහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට එදා ලබා දුන්නු ණය විරාමය අහෝසි කරන්න නැතුව තවදුරටත් දික් කරා. මිනිසුන්ගේ ලීසින් සහනය එහෙම නැත්නම් වාහන ලීසින් තවදුරටත් කල්දා. තර්ජන කරලා ගර්ජන කරලා වාහන පැහැරගෙන යෑමේ සංස්කෘතිය වහා නතර කරා. ආණ්ඩුව මේවට විසඳුම් ලබා දුන්නා. විපක්ෂය අපි ලෑස්ති ඕනම වෙලාවක පාර්ලිමේන්තුව හරහා ඇති තරම් ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න. අපි සූදානම් පාර්ලිමේන්තුව හරහා මූල්‍ය ශක්තිය වැඩි කරලා දෙන්න විපක්ෂයක් හැටියට අපි ලෑස්ති. අයාලේ යන්නේ නැතුව නිදිමත ඉසිටින්න රටේ ජනතාවගේ ආර්ථික සමාජීය ප්‍රශ්න දිහා බලලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. පවතින වසංගත තත්ත්වය වත්මන් රජයට පාලනය කිරීමට හැකියාව පවතින බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ කොළඹදී මාත්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන් නමුත් බැරි වෙලාවක්වත් හරි විපක්ෂයේ ආණ්ඩුවේ හිටියා මේ මොහොත වෙනකොට ඉන්දියාවේ මිනි කණු වලට වැඩි දෙගුණයක් රෙකෝඩ් එක ලංකාවට කඩන්න තිබ්බා කියන එක විතරයි කියන්නේ මේ රෝගී තත්ත්ව බහුලව තියෙන පළාත් වලින් ව්‍යාප්තිය අනු ඒ පළාත් වලට ගිහිල්ලා සම්පූර්ණයෙන් සිරු දනා මෙන්නත් කරන්න වෙනවා ලෝකෙටම කවදා හරි එන්නත් වල හිගයන් ප්‍රමාදයන් නොයෙකුත් ප්‍රශ්න ගැටලු වලට මගදී මුහුණ දෙන්න වෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද වෛද්‍යවරු ගත්තත් අද විශාල වෙහෙසටපත් වෙනවා සමහරක් අය රෝගීන් බවට පත් වෙනවා ඒ නිසා මේක බොහොම වෙහෙසකර වැඩසටහනක් නමුත් ඒ කෙසේ වෙතත් මේ අභියෝගය අපි ජය ගන්නට අවශ්‍යයි අපි අසල්වැසි රට බැලුවොත් රෝගයට පෙරදුන තත්ත්වයක් අපිට පේනවා අපිට එහෙම වෙන්න බෑ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ තත්ත්වෙන් අපි ජයග්‍රහණය කරන්නට අවශ්‍යයි අපි නොයෙකුත් සටහන් ජයග්‍රහණය කරපු ජාතියක් ඒ කණ්ඩායමම තමයි මේ සටනවත් බහැලා තියෙන්නේ සෞඛ්‍ය අංශ විවිධ හමුදාව යුද්ධ කාලෙත් එකට කටයුතු කරුවා අපිට පේනවා දැමුත් එකට කටයුතු කරනවා අපිට විශ්වාසයක් තියෙනවා රජය කොරෝනා වර්ධනය සඳහා ප්‍රමුඛත්වයේදී කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලොක්ඩවුන් කරන්න කිව්වම ලොක්ඩවුන් කරායි කියනවා නම් ඒක මේ පුදුම කතාවක් නේ. අවුරුත් ඉල්ලන නිසා ලොක්ඩවුන් කරන්න ඕනේ නැහැ. ලොක්ඩවුන් කරනවා නම් ලොක්ඩවුන් කරන්න ඕනේ ඒ විශේෂඥ උපදෙස් මත. දැන් පිළියන්දල ලොක්ඩවුන් කරාම ගාමිණී ලොකුගේ ඇමතිවරයා බලෙන් ඒක විවෘත කරා. දැන් පිළියන්දල පැත්තෙන්වත් කිසි කෙනෙක්ට යන්න බැහැ. එන්නත් ඉල්ලුවා දෙන්න කිව්වලු. ශ්‍රී ලංකාවේ එන්නත් දීලා තියෙන්නේ මාත්‍රා දෙක 100ට 1කට අඩු ප්‍රමාණයකට. ඉතින් මේක සාර්ථකද? තුන්වෙනි එක අහනවා ඇඳන් හදනවා කියලා. වැඩි වෙන ව්‍යාප්තියට ඇඳන් හදන එක නෙවෙයි ව්‍යාප්තිය අඩු කර ගන්න එක තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. දැන් දඹුල්ලේ මිනිස්සු එහෙන් කෑ ගහනවා. බඩු ටික බෙදා ගන්න විදියක් නැති වෙනවා. ගොවියොන්ට පොහොර නැතුව දැන් එළවලු ටික හදා ගන්න බැරි වෙනවා. අලුත් පොහොර වැඩපිළිවෙල ප්‍රධානියත් බැසිල් රාජපක්ෂ. ආර්ථිකයේ ප්‍රධානියත් බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ හොයා ගන්න බෑ. මේක සාර්ථකද? අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට කරුණා කළා. නිසි තීන්දුව ගන්න. අද ඉන්නවා විශාල ප්‍රමාණයක් හොඳ අත්දැකීමක් තියෙන විශ්‍රාමගිය හෙදියන්. ඒ අයට මේ හදිසි අවස්ථාවක් නිසා ඒගොල්ලන්ව ගෙන්න ගන්න පුළුවන්. විශ්‍රාමගිය වෛද්‍යව මහත්ම මහත්මීන් ඉන්නවා. ඒ අයට කරුණාකරලා අවස්ථාව ලබා දෙන්න මේ වගේ හදිසි තත්වයක් තුලදී ඒ අයව తాවකාලිකව හරි ඒ අයව රජයට බදවාගෙන මේ වෙලාවේදී සහයෝගය ලබා දෙන්න කටයුතු කරන්න. රජයේ මුදල් වියදම් කරන්න ඕනේ යන්නේ ඒවට. බිලියන ගාණක් වියදම් කරනවා පාරවල් කාපට් කරන්නත් හයිවේ හදන්න.
මේ හයිවේ හදන්න ඕනේ පාරවල් කාපට් කරන්න ඕනේ ජිම් හදන්න ඕනේ නමුත් මේ අවුරුද්දේ මේ වෙලාවේද මේවා කරන්න ඕනේ පවතින වසංගත තත්ත්වයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ලංකාවේ තමයි ඉන්නේ ඕනම සාධනීය ධනාත්මක හොඳ වැඩපිළිවෙලක් විනාඩි 10කින් තාර්කික කඩලා විශ්වවිද්‍යාල කල් දාන්න පුළුවන් අట్టి ලංකාවේ තමයි ඉන්නේ කියලා. ඒ නිසා අපේ රටේ වැඩ කරන්න පුළුවන් හොඳ සැලසුම් හදනා ඉන්නා වගේම ඕනම හොඳ සැලසුමක් තාර්කිකව මම ලස්සනට වචන ගොතලා විනාඩි 10කින් විනාශ කරලා දාන්න පුළුවන් කට්ටියක් ඉන්නවා කියලා මම නෙවෙයි මේ ලෝකේ පුරාම ගිහිල්ලා මේ විවිධ ප්‍රශ්න පිළිබඳව කතා කරන ඇකඩමික්ස්ටත් කියනවා. රජයට කියන්න කැමති අපි අවශ්‍ය සහාය දෙන්න සූදානම් නමුත් අපි කියන දෙත් පොඩ්ඩක් අහන්න ඕන අපි පාර්ලිමේන්තුවේ වැදගත් අදහස් ඉදිරිපත් කරනකොට අපි සමච්චලයේ ලක් කරනවා නම් අපිත් අද හිරේටපත් වෙනවා රටේ දැන් තියෙන ওই සංවර්ධන වැඩ මාස 3කට නවත්තලා නැත්තම් මාස 6කට නවත්තලා ඒ සල්ලි එන්නත ගෙන්නන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණානේ ඒක ගෙනල්ලා දෙනවා කියලා නිල නොවන ඇඳිලි නීතිය දාපික සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරන්නේ මේක මේ වෙලාවේ කරන්න ඕන වැඩක් මේ කොරෝනා කේස් එකත් එක්ක ගත්තාම මේ තීරණ ගන්නකොට ආණ්ඩුව පෙර අධ්‍යක්ෂකින් එක්ක සැලකිල්ලෙන් ගන්න ඕන කාරණා බිඳුවකට සැලකිල්ලෙන් ගන්නේ නැතුව තමයි මේ තීරණ ගන්න. කොවිඩ් 19 පාලනය කිරීමත් ජන ජීවිතය රැක ගැනීමත් කියන කරුණු දෙකම එකවර සපුරා ගැනීමේ අභියෝගයක් එක්ක තමයි රජය කටයුතු කරගෙන යන්නේ. සෞඛ්‍ය රීතීන් අනුගමනය කරමින් ජනතාව කටයුතු කරන ආකාරය තමයි බොහෝ වෙලාවට බොහෝ ප්‍රදේශවල අපිට දකින්න ලැබෙන්නේ. රජය කුමන ආකාරයේ සංචරණ නීති පැනවුවත් කුමන පහසුකම් සැපයුවත් සමස්යක් වශයෙන් මුළු රටේම ජනතාවගේ සහයෝගය මේකට අවශ්‍යයි. ආණ්ඩුව මේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් තීන්දුව ගන්න සෞඛ්‍ය විද්‍යාත්මකවද එහෙම නැත්නම් තමන් අතේ තියෙන එන්නත් ප්‍රමාණය හරි එන්නත් වර්ගය ගැන හරි කල්පනා කරලාද උදේ ගම්මන්පිල කියනකොට පළවෙනි මාත්‍රාව කොවිෂීල්ඩ් එකෙන් ගහගත්න දෙවෙනි මාත්‍රාව චීන එකෙන් ගහගත්තර කමක් නැහැ කියලා අඩු ගානේ උදේ ගම්මන්පිලවත් තමන්ට එහෙම ගහගෙන තියනවාද ලෝක සෞඛ්‍ය සංවිධානයවත් පිළිඅරගෙන නැත්නම් මෙවැනි එන්නත් මිශ්‍රණයක් සුදුසුයි කියලා හැබැයි අපේ රටේ ඇමතිවරු උත්සාහ කරනවා ජනතාවට මෙවැනි එන්නත් මිශ්‍රණයක් විදින්න එන්නත් මිශ්‍රණය විදලා ජනතාව රසායනාගාර මීයෝ බවට පත් කළා මේකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. කොවිඩ් මර්ධනයේ සඳහා එන්නත් කරන වැඩසටහන මේ දිනවල දිවයින පුරා සිදු කරනවා. ඒ අනුව සියලුම වාද්‍යවේදීන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ජයවර්ධනපුර රෝහලේදී ඊයේ දින ආරම්භ කෙරුණා. කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට මිලියන 1කට අධික එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් එන්නත් කර අවසන්. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට 925,242 ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව 241,522 ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 214,880 එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කර ඇති සංඛ්‍යාව 2,435ක්. ස්පුට්නික් 5 කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 14,663 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වණ්‍යරජ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපි දැනට එන්නත් කරණය සිදු කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පමණ. එතකොට බස්නාහිර පළාතේ දැනට 111,000 ජනතාවක් අපි සම්පූර්ණ එන්නත් කරණයට භාජනය කරලා තියෙනවා. මුළු රටේම මෙම රෝගිය වැළැක්වීමට අපි එන්නත් කරණය සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මිලියන 13ක පමණ ජනතාවට විශේෂයෙන්ම මෙහිදී අවුරුදු 60ට වැඩි මේ රටේ ජනගහණය ඉන්නවා මිලියන 2.3ක්. ඒ වගේම අවුරුදු 40ත් 50ත් අතර ජනගහණය ඉන්නවා මිලියන 5.3ක්. ඒ වගේම අවුරුදු 30ත් 40ත් අතර ජනගහණය ඉන්නවා මිලියන 3.3ක්. ඒතර අවුරුදු 30න් උඩ අයට තමයි අපි මේ එන්නත් කරණය ලබා දෙන්නේ. බස්නාහිර පළාතේ එන්නත් කරණය අවසන් වුණාම නුවර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්කවල එන්නත්කරණය පටන් ගන්නටත් ඊට සමගාමී අනෙත් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් යුද හමුදා විසින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනතාව මෙලෙස අදහස් පළ කළා.
ශ්‍රී ලංකා යුද හමුදාව මේ සඳහා ඉතාමත්ම වෙහෙසී කටයුතු කරනවා විශේෂයෙන්ම ඔවුන්ගේ අවම පහසුකම් පවා නොතකා මේ රෝගීන්ගේ ඒ වගේම ආසාදිතයන්ගේ පහසුකම් සඳහා එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා සියලු දේවල් කැප කරමින් ලොකු අවදානමක් ජීවිතයට අරගෙනමින් ඔවුන් පහසුකම් සපයනවා ඊයේ හදිසි තමයි ඇත්තටම මේ යුද හමුදා සහයෝගය මට ලැබුණේ මම ඒක ඉතාම තිහලින් පිළිගත්තා මොකද මං හිටපු තත්ත්වය අනුව මට මේ ප්‍රශ්න ටික විසඳගන්න ලොකුම ලොකු පිටිවහලක් යුද හමුදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ ප්‍රාදේශිකයට අයත් ඩිපෝවල සේවයේ නියුතු රියදුරු හා රියසහායකින්ට එන්නත් කරන කටයුතු සිදු කෙරුණා. දෙවනිවල් එහෙම කියන්න බෑ මොකද කාටවත් ඒක හරියටම කියන්න බෑ මොකද ඇති වුණා කියලා. නමුත් මේක දෙවනිවල් මේ දෙවනිවල් වෙන්න පුළුවන් තවරලි කීයක් ඇයිද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. මේක ලෝකයේම මූණ දෙන ප්‍රශ්නයක්. ඒ නිසා කොයි රැල්ලෙන් උත් බේරන්න එකම ක්‍රමය තමයි මේ එන්නත් රැල්ල සාර්ථකව ක්‍රියාත්මක කිරීම. අද අපිට සතුටක් තියෙනවා එය දිනෙන් දින සාර්ථක වෙමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රෝගීන් ප්‍රමාණය අඩුවෙයි කියලා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් ඒ ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍ය වේදීන් සඳහා කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී අපිට ලොකු ගැටලුවක් තිබුණා මේ ජනමාධ්‍ය වේදීන් නොඑක් නිවුස් ලබා ගැනීම සඳහා දස අතේ සැරිසරනවා. අපිට ඒ අයට නිදහසේ සැරිසරන්නට අවශ්‍ය නිදහසක් නැහැ මේ වැක්සින් එක එන්නත නැති නිසා. දැන් ඒ අයට පුළුවන් මේ එන්නත ලබා ගැනීමෙන් පසු ඒ කටයුතු වල ඉතා නිදහසේ යෙදෙන ඉතින් ඒක අද දවසේ කෙරෙන ඉතා හොඳ කටයුත්තක් හැටියට මම දකිනවා. දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් සඳහා මේක විවෘත්තයි. ඒ අයටත් අපි දැනුම් දීලා තියෙනවා කරුණාකර මේ එන්නත්කරණය ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන්න ඒ රෝහල් කාර්ය මණ්ඩලය අපිට ඉතාම සහයෝගයක් ලබා දුන්නා. එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද මෙලෙස අදහස් පළ කළා. එන්නතෙන් අපි ලබා ගන්නේ ආරක්ෂාවක් මිසක් රෝගය හැදීමෙන් වැළකීමක් සිද්ධ වෙනවායි කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. අපිට සිද්ධ වෙන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුනොත් සිදුවෙන්න පුළුවන් හානි සංකූලතා අවම කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ තුලින්ම රෝගය බෝවීම සඳහා තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකට අඩු කරනවා. ඒ නිසා එන්නත ලබා ගත්තත් නැතත් අනිවාර්යයෙන්ම තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි. දෙවැනි එන්නත තවත් එන්නත් වර්ගයකට ලබා දීම පිළිබඳව ලෝකෙ පුරා විවිධ පරීක්ෂණ කරලා තියෙනවා. ඒවායින් ලබාගත් දත්ත තියෙනවා. මේ පිළිබඳව සම්පූර්ණ නිගමනයකට එළඹීමට අපේ ඖෂධ නියාමන අධිකාරියත් ඒ වගේම වසංගත රෝග පිළිබඳව තියෙන අපේ උපදේශක කමිටුවක් තියෙනවා. ඒ වගේම එහි විද්වත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අය විසින් මේක අධ්‍යයනය කරලා අවශ්‍යතාවයක් පැන නගිනවා නම් ඒක දීමට සුදුසු බවට හරියටම සහතික කරන තෙක් එවැනි නිර්දේශයක් කෙරෙන්නේ නැහැ. හැබැයි මේ පිළිබඳව පරීක්ෂණ කරන බව නැවතත් අවධාරණය කරනවා. මේ වන විට කොවිඩ් වෛරසය හමුවේ ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක එරට ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවයි. If you are fully vaccinated, you no longer need to wear a mask. එසේම කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම තුළින් ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් දිගු කාලීනව නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් නිරන්තරයෙන් අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයට කැලි කසල බැහැර කිරීම හේතුවෙන් එම පරිසර පද්ධතිය මේ වන විට විනාශ වෙමින් පවතිනවා. මේ ඒ පිළිබඳ තොරතුරුයි. පරිසරය ආරක්ෂා කර ගැනීම පුරවැසියන් වන අප සියලු දෙනා සතු මූලික වගකීමක්. නමුත් අද වන විට එම වගකීම හුදෙක් වචනයට පමණක් සීමා වී තිබීම කනගාටුවට කරුණක්. දිනෙන් දින මිනිසා විසින්ම පරිසරයට එක් කරන කැලි කසල මෙරට සුන්දර ස්ථානයන් විනාශ මුඛයට ඇද දමමින් අනාගත පරපුරට එහි සුන්දරත්වය අහිමි කර තිබෙනවා. අද අප ඔබට තොරතුරු වාර්තා කරන්නේ හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයට අත්ව ඇති ඉරණම පිළිබඳවයි.
හබරණ පොළොන්නරුව මාර්ගයේ කිලෝමීටර 15ක පමණ වපසරියක මින්නේරිය ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර එම මාර්ගයේ දෙපසට හොර රහසේ කැලිකසල බැහැර කරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කුණු ගෙනක් දානවා නිතරම කුණු ගෙනක් දාන්නේ ගමේ ගොඩේ මිනිස්සු නෙමෙයි ගොඩක් සැප වාහන වලින් ඇවිල්ලා තමයි මේ කුණු දාලා යන්නේ. මේක දිගම්පතහ ඉඳලා මින්නේරිය නිකන් වනෝද්‍යානයේ දෙපැත්තේ පුදුමාකාර කුණු ගොඩක් තියෙන්නේ. මේක කුණු දාන තැනක් නෙමෙයි මේක ජාතික සම්පතක්. වනසත්තු ඉන්නවා නිතරම ගැවසෙනවා පාර දිගේ යන අයට දකින්න පුළුවන්. මේ පාරයිනි විසි කරන කුණු සතු ආහාරයට ගන්න ආහාරයට ගන්න දාන පොලිතීන් කණේ ප්ලාස්ටික් ඒවලුත් එක්ක ඒ දේවලුත් එක්ක ඉතින් ඉල්ලන්න තියෙන්නේ කුදුර බැහැරින් එන අය මේකට කුණු දාන්න එපා. ඊට ආසන්නතම සිදුවීම ලෙස ප්‍රදේශවාසීන් පවසන්නේ මහරගම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සුපිරි වෙළඳ සැලකින් බැහැර කළ කැලිකසල බහලුම් 20ක් පමණ මෙම මාර්ගයට ගෙනවී තමා තිබීමයි. මුඛාවර නැතුණු කසල තුගයක් මෙලෙස මෙම පරිසරයට මුදා හැර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේක ඇත්තටම මින්නේරිය අබරණ මඩකලපු පාරේ මේක කැලෙමෙදි යන ලංකාවේ දිගම සහ සංවේදීම මාර්ග පද්ධතියක්. ඉතින් මේක දෛනිකව එකතු වෙන කුණු ඉවත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදිහට අපි පුජලික ආයතන දෙක මේක දෛනිකව එකතු කරන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. මේ පේන්නේ එක දවසක කුණු මේ එක පුජලියක් දාපු කුණු ගොඩක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේක අපි නිතර අපි සොයා බැලීම් කරනවා. මේ කුණු දාන්නේ බොහෝ පිටස්තර පුජලයක්. පරිසරයට කැමැති පූජලයන් විදිහට හරි ආකල්පෙම වෙනසක් සිද්ධ කරන්න වෙනවා. මේ වගේ නැත්තම් අපි කොච්චර සුද්ධ කරත් මේ පරිසරයට කරන හානිය මේච්චර ප්‍රමාණයකින්. මෙම කසල ආහාරයට ගැනීමට වනාලීන් මාර්ගයට පැමිණීමත් සමග ජනතාවගේ ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. රටේ පරිසරය රැක ගැනීමට උපකාරී වීම පසු කළා. පරිසරය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලින් පිළිබඳව රටට මැත්තේ ප්‍රශ්නාර්ථයක්. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයා යන Do You Know. Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ දූරාවලිය ගැනයි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විමසා බැලීමේදී ශ්‍රේෂ්ඨ අධිකරණය, අභ්‍යාචනා අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා ප්‍රාථමික අධිකරණ විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඇති ඉහළම අධිකරණයේ විදිහට හඳුන්වන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය. අග විනිසුරුවරයා හා 6 දිනකට නොඅඩු 10 දිනකට නොවැඩි විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවකින් ශ්‍රේෂ්ඨ අධිකරණය සංයුක්ත වෙනවා. පනත් කෙටුම්පත් ආනුක්‍රම ව්‍යවස්ථාවට එකඟ යන්න තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම පිළිබඳ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල විදිහට හැඳින්වෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළ අධිකරණ අතර දෙවෙනි තැනගන්නේ අභ්‍යාචනාධිකරණය. අභ්‍යාචනාධිකරණය විනිසුරුවරුන් 6 දිනකට නොඅඩු 11 දිනකට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වෙනවා. සර්ජියෝ රාරි, ප්‍රොසිඩෙන්ටෝ, මැන්ඩා මූස් හා වොරෙන්ටෝ විදිහට හඳුන්වන රීට් ආඥා නිකුත් කිරීමේ බලය හිමිවන්නේ අභියාචනාධිකරණයට. මරණීය දඬුවම් නියම කළ හැකි එකම මුල් අවස්ථා අධිකරණයේ විදිහට මහාධිකරණය හඳුන්වන්න පුළුවන්. මහාධිකරණයෙන් නිකුත් කරන අපරාධ චෝදනා පත්‍ර හඳුන්වන්නේ අධිචෝදනා පත්‍ර විදිහටයි. දිසා අධිකරණයේ විනිසුරුවරුන් හඳුන්වන්නේ දිසා විනිසුරුවරු යන නමින්. ශ්‍රී ලංකාවේ සිවිල් නඩු සම්බන්ධ අධිකරණයේ විදිහටයි දිසා අධිකරණය ගැනෙන්නේ. දික්කසාදන ඉඩම් නඩු බාලවයස්කරුවන්ගේ රැකවරණය හා ඔවුන්ගේ දේපල භාරය දැරීම වැනි නඩු කටයුතු දිසා අධිකරණයෙන් ඉටුවනවා. ස්වකීය අධිකරණ බල ප්‍රදේශය තුළ දණ්ඩ නීති සංග්‍රහය හා වෙනත් නීති යටතේ බලය පවරා ඇති අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණ බලය හිමිවන්නේ මහේස්ත්‍රාත් අධිකරණයටයි. හදිසි මරණ සම්බන්ධ මරණ පරීක්ෂණ පැවැත්වීමත් මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යය. ප්‍රාථමික අධිකරණ ස්වකීය අධිකරණ බල සීමාව තුළ සිවිල් හා අපරාධ බලය ක්‍රියාත්මක කරනු ලබනවා. නඩුවට විෂය වූ ණය වන්දිය හෝ හිමිකමේ වටිනාකම රුපියල් 1500 නොඉක්ම විය යුතුය. Do you know? රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මන්සන්ධිය අසලදී අනුරාධපුරයේ සිට හොරෝපතාන දෙසට අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් එම මාර්ගයේම පැමිණි පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම පාපැදිකරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා නමින් ව්‍යාජ පුවරුවක් සවිකර බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ලොරි රථයක් කොටදෙනියාව පොලිසිය විසින් බඩල්කම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අයත් පරිහරණය කරන ලද චෙක්පත් තොගයක් ඒ නවය මාර්ගයේ අසල දමා තිබියදී කිරිනුච්චේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මෙම චෙක්පත් මාර්ගයේ දමා යාම සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. සංචරණ සීමා පැවැත්වෙන කාල සීමාව තුළ මත්පැන් නිකුත් කිරීම වැළැක්වීමට ගාල්ල සුරා බදු ස්ථානයේ නිලධාරීන් විසින් කාල දිස්ත්‍රික්කයේ පුරා විහිදී ඇති මත්පැන් අලෙවිසල් 37ක් සඳහා ආරක්ෂිත මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇඩුවා වැව පොතාණේගම ප්‍රදේශයේදී දකුණුපස ඉදිරිපාදයේ මද්දකට හසු වී තුවාල වී සිටි වයස අවුරුදු 5ක් පමණ වූ වන අලි පැටවෙකු මීකලෑව වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීමට පියවරගම් ලැබුවා. වැල්ලම්පිටිය සේදවත්ත කළුපාලම මත ඉදිකරමින් පවතින නවපාලමේ වැඩ කරමින් සිටි කම්කරුවෙකු හදිසියෙම මිය ගොස් තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලිසිය මගින් සිදු කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.